පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා. ඩෙංගු රෝගයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ අධික උණ ගතිය. ඒ නිසා ඔබට අධික උණ ගතියක් යම් කිසි විදියක ආවොත් ඔබ ඔබේ දිස්ත්‍රික්කයේ තියෙන ප්‍රධානතම රෝහලට ඉක්මනින්ම යන්න ගිහිල්ලා ප්‍රතිකාර කරන්න ඩෙංගු රෝගය ප්‍රතිකාර නිසා සනීප කරගන්න පුළුවන් රෝගයක්. ඒ නිසා මේ තත්ත්වය ඉතාම අපි වගකීමකින් බරපතල ලෙස සැලකිය යුතුයි. අදත් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ඩෙංගු රෝගීන් වර්ධනය වීම සම්බන්ධයෙන් එය මර්ධනය කිරීම සඳහා වන සාකච්ඡාවයි පැවැත්තුනේ. එනිසා ලංකාවාසී ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා මේ මාස කීපය තුල ඩෙංගු රෝගය නැවත මාස කීපය තුල ඩෙංගු රෝගීන් 19000ක් මේ රටේ වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාව 22 මරණයට පත් වෙලා තියෙනවා ඩෙංගු රෝගය නිසා. ඒ නිසා මේ තත්ත්වය වසංගතයක් ලෙස ඉදිරියේදී ඇති වෙන්නට ඉඩ තියෙනවා. මොකද සාමාන්‍යයෙන් වියලි කාලයේදී දැන් ඩෙංගු මදුරුවා නොයෙකුත් තැන්වල බිත්තර දානවා වතුර එකතු වෙන තැන්වල ඊට පස්සේ වතුර වේලෙනවා. ඒ වතුර වේලුණාට පස්සේ වියලි කාල ගුණය අවුරුද්දක් විතර විශේෂඥ වෛද්‍යවරු කියන විදිහට ඒ ඩෙංගු බිත්තර ඒ වේලිච්ච තැන තියෙන්න පුළුවන් වතුරට බිත්තර දැම්මට පස්සේ ඒ බිත්තර වේලිච්ච තැන්වල අවුරුද්දක් විතර තියෙන්න පුළුවන්. ඊපස්සේ නැවත වර්ෂාව පටන් ගත්තාන් ඒ මදුරු කීතය එළියට එනවා. ඉතින් ගිය අවුරුද්දෙත් 150ක් පමණ මේ ඩෙංගු රෝගය නිසා මිය ගියා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා හිටිනවා ඔබේ නිවස ඔබ සුද්ධ පවිත්‍ර කරගන්න වතුර එකතු වෙන තැන් සියල්ල අයින් කරන්න කටයුතු කරන්න. ඒ වගේම මදුරුවන්ට කන්න ඉඩ දෙන්න එපා. මොන දේශීය ක්‍රම හෝ මොනවැනි ක්‍රම පාවිච්චි කරමින් සමහර අය නොයෙකුත් ක්‍රම පාවිච්චි කරනවා මදුරුවන්ට කන්න දෙන්නේ නැතුව තමන්ගේ නිවස්වල නෙට් දා ගන්න. සමහරු නොයෙකුත් හදුම් කූරු ಜಾති එහෙමත් නැත්නම් ස්ප්‍රේ ಜಾති පාවිච්චි කරනවා. මේ වෙළඳ පොලේ තියෙන කොයික වුණත් කමක් නැහැ. මදුරුවන් එකක් මදුරුවන්ට ඇඳිරි නීතිය දාන්න බෑ. ඒ නිසා මදුරුවෝ ඇවිල්ලා අපිව කනවා. ඒ නිසා මේක නවත්ත ගන්න මදුරුවන් ඔබව කන එක නවත්ත ගන්න ඔබ එක පැත්තකින් කටයුතු කරන්න ඕනි. අනිත් පැත්තේ මදුරුවන් බෝවීම නවත්ත ගන්න ඔබ කටයුතු කරන්න ඕනි. ඒ නිසා මේ ඩෙංගු ව්‍යසනය මේ වැසි කාලයත් එක්ක මේ රටේ ඉදිරියට එන්න ඉඩ තියෙනවා. ඒ නිසා එයින් රටේ ජනතාව බේර ගැනීම කොවිඩ් 19 බේරා ගැනීම වගේම වගකීම. Doctor, okay.